බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට සූදානම් වන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර මැලේසියානෝ අගමැති අන්ව ඉබ්‍රහීම් ප්‍රකාශ කර ඇත්තේ සිය රටට ආයෝජන ගෙන්වා ගැනීමේදී අමරිකානු ඩොලරය මත යැපීම තවදුරටත් සිදු නොවිය යුතු අතර චීනය සහ ජපානයේ ආර්ථිකයේ ශක්තිමත් වීම සැලකිල්ලට ගනිමින් ආසියානු මූල්‍ය අරමුදලක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි. බ්‍රික්ස් සංවිධානයට අයත් රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සිය රටවල් අතර සිදු කරනු ලබන වෙළඳාමට පහසුකම් සැලසීම සඳහා නව මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙව නව මුල්‍ය පිවිසුම සම්බන්ධයෙන් එළඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම් වනවා. රුසියානු යුක්‍රේන යුද ගැටුමත් සමග බටහිර රටවල් වලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මුල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ පිටුපස සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ අතර රුසියානු යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් සම්බාධක පැනවීමට ලක්ව ඇති රුසියාව මේ වන විට සිය වෙළඳාම් සිදු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවට චීනයේ යුවාන් මුදල් ඒකකයේ වැඩි වශයෙන් භාවිත කර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරනවා. එකුත් සතියේ මොස්කෝහිදී රුසියානු ජනපති සහ චීන ජනපති හමු වූ අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ චීන මුදල් මගින් රුසියාව ආසියානු රටවල් සහ ලතින් ඇමරිකානු රටවල් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවයි. පසුගිය වසරේ මුල් කාර්තු තුනේ ප්‍රතිඵලවලට අනුව දෙරට අතර වාණිජ ගනුදෙනුවල රූබල් සහ යුවාන් කොටස 65% දක්වා ඉහළ ගොස් ඇති අතර එය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා. එමගින් තුන්වන රටවල බලපෑමින් සහ ගෝලීය ඍණාත්මක වෙළඳ කටයුතු වලින් දෙරට වෙළඳාම ආරක්ෂා කිරීමට අපට අවස්ථාව හිමිව තිබෙනවා. පසුගිය වසරේ චීනය සහ රුසියාව අතර වෙළඳ වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 190ක් වන අතර මේ සඳහා ගෙවීම් කරනු ලැබ ඇත්තේ රුසියානු සහ චීන මුදල් ඒකකවලින් වීම විශේෂත්වයක්. මේ අතර චීනයේ සංචාරයක් අවසන් කර සිය රටට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය අන්ව ඉබ්‍රාහිම් මහතා පාර්ලිමේන්තු අමතමින් ප්‍රකාශ කර ඇත්තේ සිය රටට ආයෝජන ගෙන්වා ගැනීමේදී ඩොලරය මත යැපීම තවදුරටත් සිදු නොවිය යුතු බවයි. ආසියානු මූල්‍ය අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා ලෙස මා යෝජනා කළ මූලික අදියර පිළිබඳව ආසියාවේ තරම් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඊට හේතුව එවන විට ඇමරිකානු ඩොලරය ඉතා ශක්තිමත් වීමයි. නමුත් දැන් චීනය, ජපානය සහ වෙනත් ආසියානු රටවල ආර්ථික ශක්තිමත් වීම හේතුවෙන් ආසියානු මූල්‍ය අරමුදලක් ගැන මම කළ යෝජනාව සාකච්ඡා කළ යුතුයි කියලා සිතනවා. එමෙන්ම මැලේසියාවෙන් රටකට ආයෝජන ගෙන්වා ගැනීමේදී ඇමරිකානු ඩොලරය මත තවදුරටත් යැපීමට හේතුවක් නැහැ. මැලේසියාව අනෙක් රට සමග සාකච්ඡා කර දෙරටේ මුදල් භාවිත කළ යුතුයි මම සිතනවා. මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එවන් ප්‍රකාශයක් කරන පසුබිමක සහ බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයක් ගැන යෝජනා කරන වාතාවරණයක ඇමරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද පවසන්නේ ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවනු ඇති බවයි. Our currency is crashing and will soon no longer be the world standard. අපේ මුදල් ඒකකය පහත වැටෙමින් පවතිනවා. ලෝකයේ අපිට හිමි වෙලා තියෙන ස්ථානය අහිමි වෙමින් පවතිනවා. මේක තමයි අවුරුදු 200කින් පමණ පසු අපි ලබන දරුණුතම පරාජය. එයින් අපේ රටට ලෝකයේ පවතින බලය අවම වෙනවා. එක්සත් ජනපද ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරුන් සමග සසඳා බැලුවහොත් ඔවුන් කිසිවෙක් බයිඩන් රාජ්‍ය තරම් හානියක් කරලා නැතුව ඇති. අපි දැන් කඩා වැටෙමින් පවතින රාජ්‍යයක්. අපි ප්‍රතික්ෂේප වෙමින් සිටින රාජ්‍යයක් වෙලා ඒක වෙන්න ඉඩ දෙන්න බෑ. We can't let that happen.